දෙසුම් තිස් තුනකින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරගල නිස්සරණ වන සෙනසුනෙහිදී පවත්වන ලද්දේ දැනට දේවාලයේම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසිනි. නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස ඒතං සංසං ඒතං පඤ්චං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ ප්‍රතිපත්තිස්සග්ගෝ සංසස්සයෝ විරාගෝ නිරෝධෝ නිපානං මේ ශාන්තය මේ ප්‍රමිතේ නම් සිල් සංස්කාරයන්ගේ සංසිදීම සීල මුසුකින් අතහැර ගැනීම සංහාවක්ෂය කිරීම නෑම නම් වූ විරාගය නැතිම නම් වූ නිරෝධය නැතිම නම් වූ නිබ්බාන නිර්වාණය යන මාතෘකාව යටතේ රැස්වෙන දේශනා මාලාවේ පළවෙනි දේශනාවේ අද පැවැත්වීමට බලාපොරොත්තු වෙමි. පොදුමියවර අවසානයේ අපේ පැවැත්වීමේ දේශනාවේදී අපේ සඳහන් කළ අවිද්‍යාවේ ආශ්‍රයෙන් පිහිට කරගෙන ගොඩනගාගත් සකස් කරගත්තු භවය අවිද්‍යාවේ ආශ්‍රයයන්ගේ නිරෝධයෙන් නිරුද්ධ වන හැටි ඒක අපි විස්තර කළේ එක්තරා විදිහක අර චිත්‍රපට නාට්‍ය ආදී එක්තරා උපමා කතා වත් ආශ්‍රයෙන්. ඒකට මුල හැටියට අපි ගත්තේ බුදු පියාණන් වහන්සේ සංයුත්ත නිකායේ ගද්දුල සූත්‍රයේ සඳහන් කරන එක්තරා චරණ චිත්‍ර උපමාවක්. ඒ කියන්නේ ඒ කාලේ දඹදිව තිබුණු චරණ නමැති චිත්‍ර වර්ගයක් ආශ්‍රය කරගෙන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. මේ චරණ චිත්‍රයටත් වඩා චිත විචිත්‍රය කියලා විචිත්‍රය කියලා. අන්නේ ඒ චරණ චිත්‍රකතාව මේ කාලයට ගැලපෙන හැටියට අපි චලන චිත්‍ර විදිහම ඒකට සම්බන්ධ කරලා මේ චලන චිත්‍ර ආශ්‍රයෙන් චිත්‍රපට නාට්‍ය ආශ්‍රයෙන් මේ සංස්කාරයන් ගැන විශේෂයෙන් විවරණ ප්‍රතිසම්පාදයට අදාළ කිසි කරුණු සාකච්ඡා කළා. අද ඒ විවරණ මාර්ගයෙන් තවත් ටිකක් ඉදිරියට යන්න බලමු. ඒ චරණ චිත්‍ර කතාව ඇතුළත් වෙන සංයුක්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේ දෙවෙනි ගද්දුල සූත්‍රයේම අද කොටසේ සඳහන් වෙනවා ඒ බුදු පියාණන් වහන්සේ දක්වන එක්තරා චිත්‍ර කුජිය උපමාවක්. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒකේ පරිවර්තනීය වශයෙන් බැලුවොත් යම්සේ රජකෙක් හෝ චිත්‍රයේ රජකෙක් කියන්නේ රෙදි සායම් පොවන්නේ රදරික් කියලා කියන්නේ රජකෙක් හෝ චිත්‍රකාරයේ ලෑල්ලක හෝ විත්‍යක හෝ රෙදිපටක හෝ සබ්දු කහ මදකිය නිල් ආදී යම් සායමකින් සියලු අඟපසඟ සහිත ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක් නිර්මාණය කරන්නේද එසේම අශ්‍රිතවත් ප්‍රසඥනයා රූප වේදනා සංඥා සංඛාර කියන මේ ස්කන්ධ පහම නිපදවනවා නිපදවයි කියන එකයි බුදු පියාණන් වහන්සේ එතන ඒ දේශනාව අවසානයේ ප්‍රකාශ කරන්නේ. මේ පංචපාදානස්කන්ධය චිත්‍රකුගේ නිර්මාණයකට උපමා කිරීම මගින් බුදු පියාණන් වහන්සේ අපට පෙන්වන්න කරන්නේ මේ පංචපාදානස්කන්ධය ඇති මේ පංචස්කන්ධය ඇති විස්තරස්ය මේක ඇති කිස් බවයි ඒකේ තරාජික සකස් කරන ලද නිර්මාණය කරන ලද බවයි පෙන්වන්න කරන්නේ. මේ විස්තරස්ය මේ ශූන්‍යත්වය වඩා පැහැදිලිව පිළිකරන බුද්ධ දේශනාවක් අර ඉතාමත්ම ප්‍රකට දේශනාවක් සඳහන් වෙනවා ඛණ්ඩ සංයුත්තේම ප්‍රේණ සූත්‍රේ නම්. ඒ සූත්‍රය අගේන සංග්‍රහ ගාථා විතරක් ප්‍රමාණවත් මේ අවස්ථාවට ප්‍රේණ පින්දුූපමං රූපං වේදනා බුද්ධූපමා මරිචිතූපමා සංඥා සංඛාරා කදූපමා මහායූපමං විඥානං දීපිතා විච්ඡබන්ධුනා ආදිත්‍ය බන්ධු වූ සූර්ය බන්ධු වූ බුදු ප්‍රජානන් වහන්සේ විසින් රූපය පින්පින්දකට උපමා කොට වේදනාව දීපිතකට උපමා කොට සංඥා මිනිමුකට උපමා කොට සංස්කාරයන් සිසල් කඳකට උපමා කොට විඥානය මායාවකට උපමා කොට දක්වන ලදී දේශනා කරන ලදී කියන එකයි. එතකොට මේ අපට පෙන්නවා ඒ පංචස්කන්ධය පිළිබඳව ඒවායේ නිස්සාරත්වය විශේෂයෙන්ම වේන සූත්‍රයේ මේ උපමා පහෙන් කියන්නේ රූපය පෙන්න පින්දකට උපමා කිරීම වේදනාව ජීවි දුරකට
සංඥා මිරිඟුවකට සංස්කාරයන් කෙසෙල් සංදකට විඥානයේ මායාවකට උපමා කිරීමෙන් විශේෂයෙන්ම මේ මෙයින් පෙන්නු කරන්නේ එක්තරා විදිහට රැවටිලි ස්වරූපයක් මායාව විඥානයේ ප්‍රමණක් නෙවෙයි අර පෙන පිටාදී ඒවායේ පෙනුමක් තියෙනවා එක්තරා ධන සංඥාවක් ගෙන දෙන දෙයක් ඒ වගේම වේදනාදිය දීබුගුල ඔය අනේක තින්න විස්තරාත්මක ශූන්‍යත්වය ප්‍රකාශ කරනවා ඒ වගේම රැවටිලි ස්වරූපයක් තියෙනවා එක්තරා මායාත්මක ස්වභාවයක් විඥානය ගැන විශේෂයෙන් මායා කියලා ඒ කියන්නේ ඍජ්ජාකාරී කුජ විඥාව තින්න නැත්නම් මායාකාරී මායාවක් හැටියට බුදු පියාණන් වහන්සේ එතන විඥානය පිළිබඳව විස්තර කරනවා එතකොට අපි අර මේ යදාගෙන අපි කතා මාර්ගයේ ඉර සඳහන් කළා අර සංස්කාර ගැන ඒ සංස්කාරවල ඉන්නත් සංස්කාර මදින් ඒ චිත්‍රපට නාට්‍ය ආදී පින්නම් කරන මේ නාට්‍ය නිජාවනිකා ඒවායේ තිබෙන වයි කියලා කියන සාත්විකත්වය දැන් කලා ලෝකයේ දෙදෙනා වත් තමයි සාත්විකත්වය. සාත්විකත්වය කියලා කියන්නේ ස්වරවටිලි ස්වරූපයක්. ස්වරවටිලි ස්වරූපය කියන්නේ ඒ නරමන්න මුලාවන්න මුලා කරවන්න හැකියාව ඇති තරම් හැබෑ ස්වරූප සැබෑ ප්‍රමුඛ ඇතියි සාත්විකත්වය කියලා කියන්නේ. නාට්‍යයක් සාර්ථක වෙනවා කියලා කියන්නේ ඒක ඒ නර්මන්නන් මුලා කරන්න ඒක සමත් නම් අන්න ඒක නිසා සැබෑ ස්වරූපයක් පැවති බවක් කියන එක ඇතනෙ හඳුන්වන්නේ. එතකොට මේ සංස්කාරයන්ගේ මේ රැවටිලි ස්වරූපයෙන් නැත්නම් මුලා කරන ස්වරූපයට හේතුව ඒකට උපකාර වන්නේ අවිද්‍යාව. මේන් අපිට පේනවා අර අවිද්‍යාව සංස්කාරයන පසුබිමින්දගෙන තමයි මේ සියලුම මේ ලෝක ජවනිකාවල් සංගදැස්වෙන්නේ. මේ විදිහට නාට්‍ය ආදී වල එහෙම ඇඳුම් පැනඳුම් වලින් එහෙම නැත්නම් වෙස්මාරු කිරීම ඒ සමුලියන්ගේ වෙස්මාරු කිරීම මේකත් වෙස් වල ආගෙනින් තව ඒ වේදිකා ආදී සැරසිලි ආදී ඒ උපක්‍රම වලින් කරන ඒ සංස්කාර වලින් කරන පැවතීම් වගේ තමයි ඒ විදිහටම තමයි මේ සංස්කාරයන් මගින් ගොඩනගන්නේ මේ පංචස්කන්ධය. එතකොට සංඛාර කියන වචනේ විශේෂයෙන්ම අර සකස් කරන නිපදවන කියන අර්ථය තිබෙන බව අපිට මෙන්න පේනවා. දැන් චිත්‍රපටියක නාට්‍යයේදී ඒ සාංශික ස්වරූපයෙන්, සැද ස්වරූපයෙන් ඒ චිත්‍රපට නරඹන්න මුලවන්නාස්මින් මේ ලෝකයේ තිබෙන සජීව අජීව වස්තුන්ගේ සැද ස්වරූපයෙන් බලු බලමට ඇත්තී කියලා හිතන විදිහ සැද ස්වරූපයෙන් නිසා සිලසහිත ලෝකයා මුලා වෙන බව අපිට මේ ධර්මයේ දක්වලා තියෙනවා. අපි කලින් උත්තර දේශනාවක සංකම් කළ ගාථාවක පද දෙකක් මේ අවස්ථාවේ මතක් කරගත්තු මොන සම්බන්ධිනෝ ලෝකෝ භබ්බරුන් තෝව දිස්සති ඒතන කියෙන්නේ මෝහයට බැඳුනා වූ මෝහයට සම්බන්ධ වූ තැනැත්තාට මෝහෙන් යුක්ත තැනැත්තාට මේ ලෝකය භබ්බ රූපෝව දිස්සති භබ්බ රූප වශයෙන් භබ්බ වශයෙන් පෙන්වනවා භබ්බ කියලා කියන්නේ වෙන්න පුළුවන් කියලා හිතන විදිය ඒ කියන්නේ අර මේක ඇත්තක් කියලා හිතන විදිහට ලෝකය පෙන්වනවායි කියන එකයි එතනදී පියාණන් වහන්සේ එතන දේශනා කළා කියන්නේ. එතකොට මේ සංස්කාරයන්ගෙන් මේ කීදී වලින් කියන්නේ සංස්කාරයන්ගෙන් එක්තරා විදිහක සකස් කිරීමක් කරනවා. ඒ සකස් කිරීමට පසුබිම් වන්නේ අර අවිද්‍යා අන්ධකාරයයි. අවිද්‍යාවේ ඒ මෝහයෙන් තමයි සංස්කාරයන් වගින් නැති සකස් කිරීමක් කරන්නේ. මේ සංස්කාර කියන වචනේ මූලික අර්ථය සකස් කරන කියන අර්ථය වඩාත් ප්‍රකට වෙන සූත්‍රයක් අපිට හමු වෙනවා හඳ සංයුක්තේම කජ්ජනි සූත්‍රයේ. ඒ කජ්ජනි සූත්‍රයේ අර එක්කත් සංගය පිළිබඳව ඒ මූලික පද විග්‍රහ කරන අතර සංඛාරාදී පදයේ තෝරන්නේ මේ විදිහටයි කිංච පිටකේ සංඛාරයේ වදිස්ස සංඛතං අභිසංකරං කිංච පිටකේ තස්මා සංඛාරාදී විස්සංකි කිංච සංඛතං අභිසංකරං කිංච ඒ සංයුක්තාය සංඛතං අභිසංකරං කිංච වේදනං වේදනත්තාය සංඛතං අභිසංකරොන්ති සංඥා සංඥත්තාය සංඛතං අභිසංකරොන්ති සංඛාරී සංඛාරත්තාය සංඛතං අභිසංකරොන්ති විඥානං විඥානත්තාය සංඛතං අභිසංකරොන්ති මේ කියෙන්නේ මේ මහණෙනි සීත දිස්සලේ සංඛාරයේ වගේ මහණෙනි සුමුතක සංස්කාරයන්යි කියවුද සංස්කාර කියලා කියන්නේ මොන වටද රූපං මොන ආකාරයෙන්ද කියන එකයි එතන පෙන්නු කරන්නේ රූපං රූපත්තාය සංසතං අභිසංකරං සීති විච්ඡේ තස්මා සංඛාරාති විච්ඡාන්ති සංඛතය කියන්නේ සකස් කරන ලද්දක් සකස් කරන ලද ඒක ස්වરૂපයකට අත්කරන්නේ යමකින්ද ඊට සංස්කාරයයි කියන බැදී
ඉතත කුමද්ද මේ සකස් කරන දෙය සකස් කරන ලබන දෙය රූපං රූපත්තාය සංසතං අභිසං කරුණි රූපය රූප බවට රූපත්තාය කියලා රූපත් වේත රූපස්සන්දේ රූප රූපස්සන්දයක් බවට පත් කරන්නේ යමකින්ද ඒ සංස්කාරය ඒ විදිහටම වේදනා වේදනාව වේදනාවක් බවට සංඥාව සංඥාවක් බවට සංස්කාර සංස්කාර බවට විඥානෙ විඥානෙ බවට නිහමිකත්ම කරන්නේ එතකොට මේ සංස්කාරය මේකත් සබා සංස්කාරවල මෙතන අරිම ගැඹුරම තමයි සංස්කාර සංස්කාර බවට පත් කරන්නේ සංස්කාර වලින් කියන එක ඒ තරම්ම මෙතන සියුම් අර්ථයක් මෙතන තිබෙනවා එතකොට මේනිත් ඔබට පෙන්නේ අර සංස්කාරවලින් පිරෙන එක්තරා විදිහක සකස් කිරීමක් ඒ එක්තරා මමතාවක් වෙන විදිය මේ සංස්කාරවල තිබෙන මේ අර්ථය අපට පෙනෙනවා වඩාත්ම දැන් චේතනාවලින් නිපදවන ලද කියන අර්ථය සම්බන්ධයි දැන් සංසතන් කියලා කියන්නේ සංසත කියන්නේ සංස්කාරයන්ගෙන් නිපදවන ලද කියන එක මේ භෞතිකයෙන් අභිසංසතන් අභිසංචේතයන් කියන පද දෙක සමානාර්ථවන් දෙකක් ඒ කියන්නේ අභිසංසත කියලා කියන්නේ විශේෂ වශයෙන් සකස් කරන ලද කියලා කියන්නේ අභිසංචේත විසං චේතනාවන්ගෙන් නිපදවන කියන එක. ඒකට මෙතන කියනවා මේ චේතනාවලට තියෙන සම්බන්ධය. චේතනාවලින් චේතාවලින්ම සකස් කරන ලද්දක්. චේතේති සකස් වේති කියන වචන දෙකත් එකට සඳහන් වෙනවා. චේතනා ප්‍රකල්පනාදීන් කල්පනාවලින් චේතනාවලින් සකස් කරන ලද දෙයක්. මේක එතකොට සිතින්ම ගොඩනගාගත් දෙයක් කියන එකයි මේ අවසාන වශයෙන්. මේ කියන්නේ මේ පංචස්කන්ධයම අන්තිම පරිච්ඡේදයෙන් ගත්තාම අවසාන වශයෙන් සැලකලා බලනකොට මෙතන තිබෙන්නේ සිතෙන්ම ගොඩනගාගත් දෙයක්. මේ පහම අර චිත්‍ර උපමා ආදීන් පෙන්නන කරන්නේ ඒකයි. එතකොට මෙබඳු මේ සංස්කාරයන් ගැන අපි දැන් විශේෂයෙන් මෙතන සඳහන් කළේ මේ සංස්කාරයන්ගේ ස්වභාවය ගැන කල්පනා කරලා බලනකොට විශේෂයෙන්ම අපට සිහිපත් කරගන්න පුළුවනි දැන් කාය සංස්කාරා වචී සංස්කාරා මනෝ සංස්කාරා කියලා සංස්කාර තුන් වර්ගයක් ධර්මයේ දැක්වෙනවා විශේෂයෙන්ම තීන් පව් ආදිය වෙනස් කර්මයට සම්බන්ධ පද තුනක් ඒක සත්‍ය කර්ම රැස් කරගන්නේ නීගත කාය සංස්කාර කයින් වචනින් සමන්තිය කියලා එතකොට මේ සංස්කාර රැස් කිරීමට උපකාර වන්නේ එක්තරා විදිහට අවිද්‍යාවක් පසුබිමේ තිබෙන අවිද්‍යාවක් අර නාට්‍ය චිත්‍රපටියාද ගැන කිව්වා වගේ මෙන්න මේ අවිද්‍යාවක් සංස්කාරක් අතර ඇති සම්බන්ධතාවය ඉතාමත් හොඳින් පැහැදිලි වෙන එක්තරා සියුම් ධර්ම කොටසක් තමයි වටිනා ධර්ම කොටසක් වෙනවා අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතයේ සංකේතනීය වර්ගයේ සංකේතනීය සූත්‍රයේ ඒ සූත්‍රයේ සඳහන් වෙන හැටියට දැන් යම් කිසි දෙයකට ක්‍රියාකාරීත්වයක් ආරෝපණය කරන්නේ සම්පි දෙයකට ක්‍රියාකාරීත්වයක් ලෝකයේ ආරෝපණය කරන්නේ ඒ දෙය ඒකකයක් හැටියට සැලකීමෙන් ඒක ඝන සංඥාවෙන් ඒකකයක් හැටියට සැලකීමෙන් අන්තිමට බලනකොට යම්පි ක්‍රියාකාරීත්වයක සේනාවක් වෙන්නේ දෙයකට තැනකට යම්පි ඒකකත්වයක් නැත්නම් කර්තෘත්වයක් ආරෝපණය කරන සිටදී ලෝකයේ තිබෙනවා අපි අර දියසුලිය කුමාර ගැන කියන කොටත් කිව්වේ ඒ දියසුලිය ඈතින් ඉඳන් බලනකොට මේක එකම මධ්‍යස්ථානයක් වගේ ආයතනයක් වගේ ඒ වගේ අර යම්කිසි ක්‍රියාකාරීත්වයක තේරාවක් වෙන්න තැනකට ඒකකයක් කියලා කියනවා. එතකොට මේ අවිද්‍යාවයි උපකාර වන්නේ මේ සංස්කාර හට ගැනීමට. ඒ අවිද්‍යාවේ මූලික ප්‍රස්තුතිය මූලිකම කාරණයක් තමයි මේකට මධ්‍යස්ථානය නැත්නම් මධ්‍යස්ථානයක් වශයෙන් ඒකකයක් තිබෙනවා. එතකොට මේ කාය සංස්කාර නැත්නම් කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර කියන ඒවා ඇතිවීමට හේතු හැටියට දක්වන්නේ බුදු පියාණන් වහන්සේ අර සංකේතනීය වාග්යේ සීතේ කියන සූත්‍රයේ අවිද්‍යාවමයි. මේක පැහැදිලි වෙන්නේ මෙන්න විදිහට සූත්‍රය තරම දිගයි. නමුත් අපි පොටක් තුනකට කඩලා ඒ අර්ථය තේරුම් ගන්න පහසු වෙන හැටියට පොටක් තුනකට කඩලා විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. කායවා විචරේ සති ආය සංචේතනා හේති උප්පජ්ජති අච්ඡත්තං සුඛ දුක්ඛං වාචාය වා විචරේ සති වාචී සංචේතනා හේති උප්පජ්ජති අච්ඡත්තං සුඛ දුක්ඛං මනී වා විචරේ සති මනෝ සංචේතනා හේති උප්පජ්ජති අච්ඡත්තං සුඛ දුක්ඛං අවිද්‍යා පත්‍යාව එතකොට මේ කලමින් කොටස පිට අරගෙන අපි මේක අර්ථය බලමු කායවා විචරේ සති කාය සංචේතනා හේතු මහණෙනි කයක් ඇති කල්හි
කාය සංකේතන හේතු කියන්නේ කය අරමුණු කරගත් චේතනාවන් නිසා කය අරමුණු කරගත් සිටිවිලි නිසා උපජ්ජති අධ්‍යක්ෂං සුපදිස්සං කෙනෙකුට ආඥාතික වශයෙන් ඒ කියන්නේ අතුලොකි සල්පිතික වශයෙන් සප දුක් හට ගන්න. කය කියලා දෙයක් කියනවා කියලා හිතාගත්තාම ඒ කය අරමුණු කරගත් සිටිවිලි නිසා කෙනෙකුට සප දුක් ඇසියනවා. මේ කය කියන්නේ මහා වැඩ ගොඩක් මහා කර්මාන්ත ශාලාවක් වගේ දෙයක්. නමුත් අවිද්‍යාව නිසා යම් කිසි කෙනෙකුට හිතෙනවා නම් මේක එකක් කියලා ඒකකයක් නැතිවෙන්න අන්න එතකොට අර කාය සංචේතනවලට ඉදිරි වෙනවා. ඒ කාය අරමුණු කරගෙන හිතිවිලි ඇති කර ගන්න පුළුවන්. එහෙම ඇති කරගෙන කෙනෙක් සැප දුක් විඳිනවා. ඒකයි මෙතන කියන්නේ. ඒ විදිහටම වාචාය වාදිකරේ සත්‍ය වචී සංචේතන ආයෝචි. වචනේ භාෂාව ඒවත් ඒ වගේම අසුරු පදාදිය රාශියකින් හැදෙන දෙයක්. නමුත් මේ වචනේ හෝ ඇතේ කියලා ඒකකයක් හැටියට ගත්තායි වාචාය වාසති වචී සංකේතන ආයෝචි. ඒ වචනේ පිළිබඳ චේතන ආයෝචි කොටගෙන අතුල තුන්සප දුක් හට ගැනීම. ඒ වගේම මනස. මනස කියන්නේ මනස කියලා අමුතු දෙයක් නෙවෙයි. ඒකත් අර වෙන ආගම් වල තිබුණට ආත්මයක් හැටියට අර විදිහම සිටිවිලි රාශියක් වගේ. නමුත් මෙතනත් මනේ වාදිකේ. නමුත් කෙනෙක් හිතනවා මනස කියලා දෙයක් කියනවා කියලා. ඒ හිතාගත්තු නිසාම මනස අරමුණු කරගෙන අර සැප දුක් ආධ්‍යාත්මික වශයෙන් අපි සිහිනවා කියන එකයි කියන්නේ. ඒ කෙද අවසාන වෙන පදින විශේෂයෙන් වැදගත් වෙනවා. අවිද්‍යා පත්‍යාව මේ හැම එකක්ම වෙන්නේ අවිද්‍යාව පත්‍ය කරගෙන කියන එකයි කියන්නේ. අවිද්‍යා පත්‍යාව. එතකොට ඊළඟට අපි දෙවෙනි කොටසින් ඇවිත් ඒ සිද්දේ ඊළඟට හරිය බලමු. සාමං වාදීකරේ කාය සංඛාරං අභිසංඛරෝති යම් පත්‍යාස සං උත්පජ්ජති ආඥාත්සං සුභ දුස්සං පරිවාසකං විස්තරේ කාය සංඛාරං අභිසංඛරෝති යම් පත්‍යාස සං උත්පජ්ජති ආඥාත්සං සුභ දුස්සං සම්පජානෝ වාතං විස්තරේ කාය සංඛාරං අභිසංඛරෝති යම් පත්‍යාස සං උත්පජ්ජති ආඥාත්සං සුභ දුස්සං අසම්පජානවා සංගිතේ කාය සංඛාරං අභිසංඛරෝති යම් පත්‍යාස සං උත්පජ්ජති ආඥාත්සං සුභ දුස්සං ඒ විදිහේ අදහස මහණෙනි දෙමීම හෝ ආය සංස්කාරයන් ඇති කර ගන්නවා සකස් කර ගන්නවා අපි සංකාරම් කි යම් පත්‍යාස සං උපජ්ජති අධ්‍යත්තං සුභ දුක්ඛං ඒ පත්‍ය කරගෙනම ඔහු ආධ්‍යාත්මික වශයෙන් සප දුක් විඳිනවා. ඒ කියන්නේ යමක් හේතු කරගෙන ඇතුළතින් සප දුක් විඳිනේ කරයිද එබඳු වූ කාය සංස්කාරයන් දෙමීම හෝ නිතදවා ගනි. ඒ වගේම පරිවාස අනුමුත් ඒ වගේම අර කාය සංස්කාරයන් නිපදවා දෙන උහුට අර සැප දුක් සිත්වලට හේතුයන්. ඊළඟට වාක්‍යයේ කියෙන්නේ සම්පජානෝ වාතං විත්තේ කාය සංස්කාරං අභිසංකරෝති. ඒ දැනුවත්වත් කරනවා අසම්පජානෝ නොදැනුවත්වත් කරනවා. අර්ථකාරය වශයෙන් ගත්තොත් මේ දෙවෙනි කේතෙන් කියෙන්නේ අර කාය සංස්කාරයන් මේවත් සමන්තත් ඇති කරගන්න පුළුවන් ඒ වගේම අනුමුත් ඇති කරනවා. ඊළඟට මේවා දැනුවත්වත් වෙන්න පුළුවන් නොදැනුවත්වත් වෙන්න පුළුවන්. එතකොට මේ කාය සංස්කාරයන් කිව්වා වගේම අමුතියෙන් පාළියෙන් නොකියුවත් ඊට කියන සාමංවාදීත්වයේ වටි සංස්කාර අර වටි සංස්කාර පිළිබඳව මේ විදිහටම කියනවා. අර දෙය ආකාරයකට සමුනුසමුත් ඊළඟට දැනුවත් වෙන දැනුවත් වශයෙන් වටි සංස්කාර ගැනත් කියනවා මනෝ සංස්කාර ගැනත් කියනවා. ඒකේකොට මේ දෙවෙනි කොටස ඇතුළත අපි ඉදිරියටත් කරනවා. අවසාන ඡේදය අවසාන කොටස ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟට කියවෙන්නේ බුද්ධයාණන් මහත් ඊළඟට ප්‍රකාශ කරන්නේ මේසු විස්තරයේ ධම්මේසු අවිද්‍යා අනුපතිත අවිද්‍යාවත්ේම අසංස විරාග නිරෝධා සෝකායෝ නහෝති යම් පත්‍යාසකං උපද්දති අධ්‍යාත්තං සුභ දුක්ඛං සා වාචා නහෝති යම් පත්‍යාසකං උපද්දති අධ්‍යාත්තං සුභ දුක්ඛං සෝ මනෝ නහෝති යම් පත්‍යාසකං උපද්දති අධ්‍යාත්තං සුභ දුක්ඛං චිත්තං සං නහෝති වස්තුං සං නහෝති ආයතනං සං නහෝති අධිකරණං සං නහෝති යම් පත්‍යාසකං උපද්දති අධ්‍යාත්තං සුභ දුක්ඛං දෙවෙනිගේ අර්ථය මේක විස්තරේ ධම්මයේදී අවිද්‍යා අනුපතිත මහණෙනි මේ කලින් කියපු අවස්ථාවල මේ ධර්මයන් කිව්ල කියන්නේ අර කලින් කියපු අර අවස්ථා කීපෙදීම අවිද්‍යා අනුපතිත අවිද්‍යාව දුහබඳින ලදී. ඒකේ අර්ථය අවිද්‍යාවට ඇඳිලා මේ හැම එකක්ම එන්නේ අවිද්‍යාවට ඇඳිනු අවස්ථා ගොඩක් අර කලින් අපි සඳහන් කළේ කියන එකයි ඉතින් කියෙන්නේ මේ සුදුසුකේ ධම්මයේ අවිද්‍යා අනුපතිත
අන්න එම නිසා අවිද්‍යාවත්ව අපිට විරාග නිරෝධ. නමුත් අවිද්‍යාව ගේම නිරවශ්‍යයි. විරාගෙන් නිරෝධේ මොකක්ද සිද්ධ වෙන්නේ? සෝ කායෝ නහෝති යම් පත්‍යාසං උපද්දති අධ්‍යක්ෂං සිටිස්සං. යමක් හේතු කොටගෙන ඇතුළතින් සැප දුක් නිදන්නේ කරයිද? ඒබඳු මේ අය ඔහුට නොවන්නේ. ඒ වගේම සාවාචාන හෝති යම් පත්‍යාසං උපද්දති අධ්‍යක්ෂං සිටිස්සං. තමක් හේතු වරගෙන අතුලකින් සපදුක් ඇතිවන්නේද එවන්දු වචනය උතනවන්නේ සෝ මනෝනේ ඒ වගේම යමක් හේතු කරගෙන අතුලකින් සපදුක් කරන්නේද එවන්දු මනසට උතනවන්නේ ඊළඟට ප්‍රකාශ වෙනවා චිත්තං සංනහෝති වත්තං සංනහෝති ආයතනං සංනහෝති අධිකරණං සංනහෝති යම්පත්‍යාස්නාං උපද්දති අධ්‍යාත්තං සුදුක්ඛං සායිතික වශයෙන් අතුලකින් සපදුක් උපදීමට හේතු වූ චෙත විදම ආයතනය කාරණය අහෝසි වෙනවා නැතයි කියන එකයි කියන්නේ. සිත සංපත්‍යාසලම් උපද්දති අධ්‍යාත්ම සුඛදීසං. මෙන්න මේක උඩ පෙන්නනවා අර හයක් ඇතයි කියලා ගත්තහම. අය අරමුණු කරගෙන කාය සංස්කාර ගොඩනගෙනවා. වචනේ කියන එකට සත්‍යතාව වෙන විදිහට කියනවා නම් අපි දැන් අර මේ සමුදුරට පැහැදිලි කරනවා නම් අර මුල් කොටසින් කියෙන්නේ කාය වාරිත්‍රයේ සති කාය සංකේතනා හේතු කියලා ප්‍රකාශ කළේ කය එකයි ගත් කල්හි නැත්නම් කය ඇත්ත වශයෙන්ම ඒකකයක් හැදියට සැලකෙන තාක් කය අරමුණු කරගත් සිටිවිලි නිසා ඇතුළතින් සැප දුක් විඳිනවා ඒ වගේම වචනය පිළිබඳවත් මනස පිළිබඳවත් අවධාරණයෙන් කියනවා මේ හැම එකක්ම අවිද්‍යාව නිසා සිදු වෙන්නේ මේවාට ඒකක තත්ත්වයක් දෙන්නේ ධන සංඥාවෙන් මේ අවිද්‍යාව නිසායි ඊළඟට කියන්නේ අර දෙවෙනි ක්ෂේත්‍රයෙන් යන තව ටිකක් කල්පනා කරනවා නම් එතන කියන්නේ අමුත්තක් නෙවෙයි අර ඒක තමයි නිස්සරෙන් හිතුවා අනුන්දෙනුස් කරෙන්න පුළුවන් කියන්නේ ඒ කාය සංස්කාර ආදිය ඒ විදිහට ඇති වෙන්නේ ඇතිවීම සමන් දෙනුස් කරෙන්න පුළුවන් අනුන්දෙනුස් කරෙන්න පුළුවන් දැනුවත්වත් කරෙන්න පුළුවන් නදනුවත්වත් කරෙන්න පුළුවන් ඊළඟට අර අවසාන වශයෙන් කියන්නේ මේ හැම එකක්ම අවිද්‍යාවට සම්බන්ධයි ඒක නිසා අවිද්‍යාව නිරුද්ධ වුණේ යම් අවස්ථාවකද සම්පූර්ණයෙන්ම ඒ අවස්ථාවේ බාහිර වශයෙන් බලනකොට මේ පුද්ගලයාට කයක් තිබෙනවා නමුත් හිතට වැටෙන්නේ කයක්. බාහිර වශයෙන් වචන පාවිච්චි කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන් නමුත් වචනේ සැබෑ දෙයක් පිටිද පුද්ගලයා පිළිගන්නේ නැහැ. වචනේ කියන්නේ භාෂා ව්‍යවහාරය. ඊළඟට මනස කියන එක සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා වගේ තේනවා. මනසට දැනෙන අරමුණු ආදිය එනවා. නමුත් ඒක මනස ඒකකයක් පිටිද ගන්නෙ නැහැ. අන්න ඒක නිසා අර අවිද්‍යාවේ වාසිත විරාග කියන නිසා ඇතිවෙන සැප දුක් හටගන්නේ අවිද්‍යා නිරෝධයේ සංස්කාර නිරෝධය ඒ නිසාම නිරුම සැප දුක් නිරුද්ධ වීම කියන මේක නිවන සත්‍යයයි මේ නිවන සත්‍යය පිළිබඳව රහසක් මෙන්න මේ සූත්‍රයේ දැක්වල තිබෙන බවයි අපිට තේරෙන්නේ මෙතනින් එතකොට මේ කාය සංඛාර වාචී සංඛාර මනෝ සංඛාර ගැන මේ සූත්‍රයේ ප්‍රකාශ වෙන්නේ ඒක අර අපි සෞදිරගත අර අපි කලින් සඳහන් කළ චිත්‍රපටි නාට්‍ය ආදියට සම්බන්ධ කරලා තේරුම් ගන්න උත්සාහ ගත්තොත් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. දැන් චිත්‍රපටියක නාට්‍යයක ඇති ඒ සංස්කාරයන් සංස්කාර වන්නේ අවිද්‍යාව ඇතිතා ඒ අඳුර ඇතිතා ඒ දේශ වලා ගැනීම ඊළඟට ඒ නළුවන්ගේ නිළියන්ගේ දේශ වලා ගැනීම ඇඳුම් පළඳුම් ඇඳුම් දෙදු ඒ හැම එකතම සත්‍යතාව සැබෑ ස්වરૂපයේ පවතින්නේ ඒවා හංගවන එන්නත් මෝහ කරන අවිද්‍යාව නිසායි. අන්න ඒ නිසා තමයි මේ සංස්කාරවල සත්‍යතාවක් සංස්කාරවලින් යමක් සැබෑ ස්වરૂපයක් නැගන්නේ අර අවිද්‍යාවෙන් බවයි තේරෙන්නේ. යම් කිසි අවස්ථාවක ඒ අවිද්‍යාව නැති වුණොත් ඒ කොයිලන්දනේ සරතිවි කොයිලන්දනේ දේශ වලා ගැනීම තිබුණා ඒ නරඹන්නන්ට සතුටුක් ඇතිවෙන්නේ නැහැ ඒ එහෙත් නම් ආස්වාදයක් ඇති වෙන්නේ. අන්නේ ආස්වාදයක් ඇති නොවන අවස්ථාව තමයි අපි අර කලින් දේශනාවක සඳහන් කළේ. අර කෝලිතෝපතිස්ස දෙදෙනාට අර විරද්ද සමාජිය දකින්න අවස්ථාව. අන්න අර ප්‍රඥාව ආලෝකය. පිටකින් එන ආලෝකයක් නෙවෙයි අතුලින් එන ආලෝකයක් මතුන නිසා අර විදිහට extraද කිහිමක් ආවා. එතෙන් තාර සංස්කාරයන්ගේ සංස්කාර ස්වභාවය නැති වෙන්නේ. එතකොට මේන්න අපිට පෙනෙන සංස්කාර කියන වචනේ අත්වත් වෙන්නේ අර්ථවත් වන්නේ අවිද්‍යාව පසුබිමේ. ඊළඟට බලනකොට අවිද්‍යාවත් සංස්කාරයත් දෙක පසුබිම් කරගෙනයි අර අනිකුත් සියලුම රැඳුම් සිදුවෙන්නේ. අපි අර නාම රූප විඥාන නාම රූප පිළිබඳව යතු කරුණු ගැන කල්පනා කරලා බලනවනම්
මේ හැම එකක්ම ඒ කියන්නේ විඥානයේ ඒ නාම රූප පිළිබඳ වූවාදී විමාදී සිදුවන්නේ මෙන්න මේ සංස්කාරයන්ගේ සත්‍යතාවයක් සංස්කාරයේ රැවටි ස්වභාවය තිබෙන තාක් ඒ රැවටි ස්වභාවය තිබෙන්නේ අවිද්‍යාවන්ටයි අවිද්‍යාව තිබෙන තාක් එතකොට මේ විදිහට අපිට හිතා ගන්න පුළුවන් මේ සංස්කාර කියන වචනේ පිළිබඳව එක්තරා වැදගත් අර්ථකාරයක් ඊළඟට තවත් කල්පනා කළ යුත්තක් තිබෙනවා මේ පටිච්චසමුප්පාද ධර්මයේ දේනුව සඳහන් වෙන සංඛාරා කියන පදයේ නිදාන සංයුත්තේ විභංග කියන මේ සූත්‍ර කොටසේ නිදාන සංයුත්තේම කියන කොටසට බුදු පියාණන් වහන්සේ පිටිසන් වහන්සේ විග්‍රහ කරන්නේ මේ කියපු මේ කාය සංඛාරා වචී සංඛාරා මනෝ සංඛාරා කියන වචන වලින් නෙවෙයි කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ කියන එක ටිකක් සමහර විට ගැටළු විදිය අවස්ථාවක් වගේ තියෙනුනේ අතමිත විස්තරේ සංඛාරා සවෝමී විස්තරේ සංඛාරා කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ කියන ඊළඟට මේ මෙතන කියන මේ ඒක වචනින් කියන්නේ සාමාන්‍ය සංඛාරා කියන පදේ බහු වචනින් බොහොම අසන් වල දකින්න ලැබෙන්නේ නමුත් මෙතන කියන්නේ ඒ සංඛාරා පදේ විග්‍රහයේදී ඒක වචනින් ඇති කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ මනෝ සංඛාර නෙවෙයි චිත්ත සංඛාරෝ මේ මෙතනින් අදහස් කරපු දේ අපිට වඩාත් විස්තර වෙනවා චූල වේදල්ල සූත්‍රයේ ධම්මදින්න රහත් මෙහෙණින් වහන්සේ විදාප උපාසක තුමාත් සමග කරන ඒ ධර්ම සාකච්ඡාවේදී විසාක උපාසකතුමා අසන ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ධම්මදින්න ථෙරණිය ප්‍රකාශ කරනවා මෙන්න මේ පද තුනේ අර්ථය අසංසපස්සාචෝ ආවිසෝ විසාක කායික ඒතේ ධම්මා කායපටිබද්ධා සස්මා අසංසපස්සාචා කාය සංඛාරෝ අද විසාකයේ ආස්වාද ප්‍රස්වාස කියන දේවල් ඒ කියන්නේ ආස්වාද ප්‍රස්වාස මුන ගැනීම දෙලීම මේවා කායික දේවල් කායික ඒටි ධම්මා කාය ප්‍රතිපදහා මේ කියන දේවල් කය හා පිළිබඳ කය පිළිබඳ දේවල් තස්ම ආස්වාද ප්‍රස්වාස කාය සංඛාර උදින කියන හැටියට කාය සංඛාරෝ කියන්නේ ආස්වාද ප්‍රස්වාස දෙකයි මේ කර්ම පිළිබඳ කතාවක් මෙතන නෑ ඊළඟට වචි සංඛාරය පිළිබඳව ප්‍රකාශ කරන්නේ මේ විදිහටයි උපේකවා උසෝ විසාත විසක්කිත්වා විචාරිත්වා පච්චා වාචං බින්දති තස් මහා විසක්ක විචාරා වචී සංඛාරෝ අවචී සාඛය කලමුවෙන් විතර්ක කොට විචාර කොට පසුව වචනයක් පිට කරන්නේ එම නිසා විසක්ක විචාරයෙන් වචී සංස්කාර එතකොට වචී සංස්කාර කියන්නේ විග්‍රහය මොකක්ද විතර්ක විචාර අර අනුන් දනුන් දෙදුන් ආදියක් නෙවෙයි මෙතන කියන්නේ කර්මයට සම්බන්ධ දෙයක් නෙවෙයි විචාරක විචාර බැලිබැලිමත් ඊළඟට තුන්වෙනි කාරණේ චිත්ත සංඛාරය ඒක තේරුම් කරන්නේ සංඥාච වේදනාච චේතසික ඒකේ ධම්මා චිත්ත ප්‍රතිපදා තස්මා සංඥාච වේදනාච චිත්ත සංඛාරය සංඥා වේදනා කියන ධර්ම දෙක චේතසික දේවල් චෛතසික දේවල් මේවා චිත්ත ප්‍රතිපදා චිත්තට සම්බන්ධ දේවල් ඒ නිසා සංඥාව සහ වේදනාව චිත්ත සංස්කාරය. ඒක මෙන්නන බලනකොට පටිච්චසමුප්පාදයේ දෙවියන්ගේ රැචිත බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනේ මෙතන මේ ආස්වාද ප්‍රස්වාද දෙක ඊළඟට විකල්ප විචාර දෙක වචී සංකාර හැටියට ඊළඟට සංඥාව වේදනාව. දැන් අපි මෙතේ විග්‍රහ කරගෙන ආපු ක්‍රමයට අර සංස්කාරවල අර නාට්‍ය ආදී ගැන කියනකොට සැරසීම් කියන අර්ථයක් අපි මතු කරගත්තා. අර හැඳින් සැරසීම් කියන අර්ථයක් තිබෙනවා. යමක් සකස් කරන අර්ථයක් තිබෙනවා ඒ විදිහට මෙතන බැලුවොත් මෙතන මේ ආශ්‍රාස ප්‍රශ්වාස ගැන මේ වෙනත් අපිට හිතා ගන්න තියෙන්නේ දැන් කායිකව කරන හැම ක්‍රියාවකදීම විශේෂයෙන්ම බරක් ඉදීම ආදී වෙන සංවිත වෙන අවස්ථාවල් වල අපිට නොදැනුවත් වීම වගේ අපි සමහර විට හොඳින් හුස්මක් ගන්නවා ආශ්‍රාස ප්‍රශ්වාස කරනවා මේ ඒ කියන්නේ කය ක්‍රියාත්මක කරන මූලික කය තිබෙන මූලික ක්‍රියා ක්‍රියාකාරීත්වය මේ ආශ්‍රාස ප්‍රශ්වාසය ඊවැදීම දැන් කෙලින්ම කියනවා මේ වචී සංඛාර විග්‍රහයේදී උබ්බේ කෝවෝසෝ විසාක විතක් ඉස්සා විචාරෙත්ත පච්චා වාචං දෙති කියලා. කලින් විතර්ක විචාර කරලයි වචනක් පිට කරන්නේ. මේ දෙන්න අර හොඳ තමයි. මේක එක්තරා විදිහකට මේ සංස්කාරවල අර අරඳීමක් බව. ඉතින් මේ කාලය යොදන වචනයක් පෙරහුරුවක්. දැන් නාට්‍යයක් සමාජයට පින්දු කරන්න කලින් කලින් දවසේ සමහර විට එක්තරා පෙරහුරුවක් කරනවා. එහෙම නැත්නම් අරඳීමක් සකස් වීමක් වෙනවා. අන්න ඒ වගේ වචනයක් පිට කරන්න කලින් විචාරක විචාර කරන. ඒක නිසා තමයි සමහර විට අපිට නොදැනුවත්ව ඉදීමත් වචන පිට වෙනවා අර හිතන අතරේ.
විචාරක විචාර වචි සංස්කාර වෙන්නේ කලින් විචාරක කළා විචාර කළා තමයි වචන පිට කරන්නේ. අන්න ඒක නිසායි ඒක සංස්කාර අර්ථය දෙන්න ගැලපෙනවා. ඊළඟට සංඥාවක් වේදනාවක්. ඒක මෙතන චිත්ත කියන වචනය යොදලා තියෙනවා. මනෝ සංස්කාර නෙවෙයි. ඒකට හේතුව සංඥාවක් වේදනාවක් තමයි අර ඇත්ත වශයෙන් අපි දැන් මනෝ සංස්කාර කියලා ගත්තොත් අපි දැන් අර ප්‍රකට වශයෙන් පේන චේතනාදී මනෝ සංචේතනා කියලා දැක් වෙන සමහර විට අන්නේ චේතනාවලට පසුබිම්වන්නේ ඒකට මූලික අරණදීන් වශයෙන් යටින් පවතින්නේ මේ සංඥාවක් වේදනාවක්. සංඥාවල් වලින් වේදනාවල් වලින් යොමු වුණාම තමයි චේතනාව කියන ඒ අර වඩා ප්‍රකට ඒ අවස්ථාව පැනනගින්නේ. කර්ම පාප කර්ම කුසල කර්ම ආදී කිරීමට පවා සුසු මානසික සත්‍යයක් ඇති වෙන්නේ. අන්න මේ අර්ථයෙන් බලනකොට අපිට පේනවා මේ සංඛාර කියන පදේ මේ සියුම් කොටස මේ යටින් තිබෙන කොටස මේක හරියට අර දැන් මුහු දෙපා වෙන හිම කන්දක වැඩි කොටසක් තිබෙන්නේ වතුර යටතයි. යටයි. උඩින් tikai පෙන්. අපි මේ කරන කායික ක්‍රියා සමූහයක් වචනින් කරන ක්‍රියා සමූහයක් මනසින් කරන සිතිවිලි චේතනා සමූහයකට යටින් තිබෙනවා මහා කන්දක්. මහා කඳු කොටක්. මේ ආස්වාද ප්‍රසවාස කියන ඒ මූලික ක්‍රියාකාරීත්වය ඒ ජීවිතයක එනිදේ ජීවිතයක් පිළිබඳ කල්පනා කරනවා ජීවමාන පුද්ගලෙක් කියලා බලනකොට දැන් අපි කවුරුත් නිරසා වෙලා කලන්ත වෙලා වැටෙනවාම අපි බලනවා සුෂ්ම වැටෙනවාද කියලා. මූලික ක්‍රියාකාරීත්වය මේ පුද්ගලයා තුළ තිබෙනවාද කියලා. ඒ වගේම කෙනෙක් එහෙම ශාන්ත වෙලා වැටෙනවාම එන්නේ සමහර විට ඒ කතා කරවන්න බලනවා. වචී සංකරව මේ විදිහට අර මේ එහෙම නැත්නම් දැනෙනවාද කියලා බලන සංඥා වේදනා ඔන්නෝ විදිහට අපිට හිතා ගන්න පුළුවනි මේ කෙනෙකුගේ දීවමානේ කෙනෙක්ද නැද්ද කියලා බලා ගන්න භාවිතා කරන්නේ මෙන්න මේ ක්‍රියාකාරීත්වය ඇතුළත තිබෙන ක්‍රියාකාරීත්වය. නමුත් මෙන්න මේ ක්‍රියාකාරීත්වයේ පවා අර කෙලෙස් සංගවිලා තිබෙනවා. අර අවිද්‍යාව සංගවිලා තිබෙනවා. ඒක නිසා තමයි මේවා සංස්කාර වෙන්නේ. සාමාන්‍යයෙන් සුද්ධලෙක් කල්පනා කරන්නේ මම හුස්ම ගන්නවා. මම කතා කරනවා. මම මට දැනෙනවා මට නිඳිනවා කියලා ආදී වශයෙන් කල්පනා කරන්නේ. එතකොට අර හිම සංදේ යටටත් වූවගේ මෙන්න මේ සංස්කාර වල මේ සියුම් පක්ෂයේ අවිද්‍යාව සංගවිලා තිබෙනවා. අන්න ඒක නිසා තමයි අර බුදු පියාණන් වහන්සේට කලින් ඒ සිටිය තාපසගුරු මේ සංසාර ගැටලුව විසඳීමට දරි උත්සාහය සමතෙන් පමණක් කළ උත්සාහය නිරර්ථක වුණා. ඒ බුදු පියාණන් වහන්සේට කලින් සිටිය තාපසගුරු දැන් යුද්ධ කරාපු ආලාර කාලාන් යුද්ධ කරාපු ආදීන් ගැන සඳහන් වෙනවා. ඒ වගේ තමයි තාපසගුරු ඒ අය කල්පනා කළා මේ කයි ක්‍රියාකාරීත්වය වචනේ ක්‍රියාකාරීත්වය සිතේ ක්‍රියාකාරීත්වය හැකිතා දුරට මේවා සමනය කරාම මේ සංසාරයෙන් ගැලවෙන්න පුළුවන් කියලා. නමුත් මේවා සංස්කාර බවවත් ඔවුන් තේරුම් ගත්තේ නැහැ. ඒක නිසා ඔවුන්ට එක්තරා විදිහක විෂය කුටික ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වුණා. මේවා සියුම් කරගෙන ගියා. කාය සංස්කාර, ඒ ආස්වාද ප්‍රස්වාස සංසිඳවා ගත්තා. ඊට වචී සංස්කාර හැටියට තියෙන මේ විතර්ක විචාරේවත් ඒවා නොදැනම ඒවා අර ඥාන උපකරණ මගින් ඥාන ඒ කමතහන් මගින් යටපත් කරගත්තා. තාවකාලික සංසිඳවා ගත්තා. ඊළඟට නමුත් ඔවුන්ට එක්තරා ප්‍රශ්නයක් ආවා අර නීව සංඥා නා සංඥායතන තත්වේදී. ඒ වචනින්ම අපිට පේනවා extra විදිහක උතු කොටික තත්ත්වයක්. මේව සංඥා නා සංඥා අතර මෙතන සංඥාවක් තියෙනවා කියන්නත් බෑ නැති කියන්නත් බෑ. මේ කාරණේ ඉතාමත් හොඳින් පැහැදිලි වෙනවා මජ්ක්‍ධිම නිකායේ පංචස්කන්ධ සූත්‍රයේ සඳහන් වෙනවා මේ මේව සංඥා නා සංඥා අතර පිළිබඳව ඒ සාපසවරුන්ට ඇති වුණු ගැටලුව. මෙන්න මේ විදිහට සඳහන් වෙන්නේ සංඥා රූපෝ සංඥා දණ්ඩෝ සංඥා සල්ලං අසංඥා සම්මෝහෝ ඒතං සංසං ඒතං පණිසං යදිදං නීව සංඥා නා සංඥායතන. ඒ කියන්නේ උන්ට වැටහුණා එක්තරා ප්‍රමාණයකට මේ සංඥාව රෝගයක් කරදරයක් සංඥාව රෝගයක් බඩක් සිවාලයක් එහෙම නැත්නම් සල්ලං උලක්. නමුත් මේ සංඥාවෙන් මිදෙන්න යෝනකම තියෙන මේ අයට නමුත් අනිත් පැත්තට බලනකොට අසංඥා සම්මෝහ සංඥාව එම්පිටින්ම නැති කරගත්තොත් එතන තියෙන්නේ මුලාවක් මෝහයක්. ඒක නිසා ඒ සංසංසං ඒ සංපනි සංගතියන් නීම සංඥාන අසංඥාතන. ඒක නිසා මෙන්න මේක සාන්තයි මේක ප්‍රණීතයි. එනම් අර සංඥාව ඇතිත් නැති නැතිත් නැති විදිහේ සත්‍යයක් කියලා අන්නේ එතනින් ඔහුන් නැවති. මෙන්න මේ නිසා තමයි අර බුදුරජාණන් වහන්සේ අර යුද්ධ කරන පුත්‍ර ආලාර කාලාන් කියලා ඒ ආචාර්යවරුන් තව ප්‍රතික්ෂේප කරලා අබ්බ සංඛාර සමතේම සොයාගෙන. එතකොට මේ සමතේන් මේ සාමාන්‍ය අර සාක් බෞද්ධ ඒ කියන්නේ බුද්ධ කාලයට කලින් සිටිය තාපසවරුන් ඔය නිකුත් අභිඥා ආදී වලින්
ඥාන මාර්ග වලින් ඥාන වලින් කළ සමතයෙන් කවදාවත් සබ්බ සංඛාර සමතියක් සිද්ධවන්නේ නැතිමත් නිසාද අර සංස්කාර වලට යටින් තිබෙන අවිද්‍යාව උන්ගේ නුවණ නැති නොපෙන නිසා දැන් යටත් පිළිසෙයින් ඒව සංස්කාර බව වතුන් වටහාගත්තේ ඒව සංස්කාර බව වටහාගත්තේ නැහැ කල්පනා කළා මේවා ආත්මීය සත්‍යය කියලා ඒ නිසා තමයි දැන්තෝ Hindu යෝගීන් අතර ඒ වගේම ඔය පුනිෂ දර්ශනය ආදී සඳහන් වෙනවා උන් කල්පනා කළා මේ ප්‍රාණය මේ ආත්මේ කොටසක් කියලා ආත්මේ එක පොත්තක් කියලා පිට පොත්ත ඉතින් ඒ වගේම අන්නමය ප්‍රාණමය ආදී වශයෙන් ප්‍රාණමය ආත්මයක් තිබෙනවා ඒක ඇතුළේ සංඥාමය ආත්මයක් තියෙනවා විඥානමය ආත්මයක් තියෙනවා ඔය විදිහට ආත්මීය සත්‍යෙ දිහා කල්පනා කළා නිසා මේ මේ විදිහේ ක්‍රියාකාරීත්වය ඒක සංස්කාර බවක් බවවත් ඒ සංස්කාර වලට පසුබිම්මානි අවිද්‍යාව බවවත් ඒ කිසිවක් කොහෙන් තේරුම්වත් නැහැ අන්නේ නිසා සබ්බ සංඛාර සමතේ මේ නිවන ගැන කල්පනා කරනකොට දැන් සමහර විට කල්පනා කරන්න පුළුවන් සංඥා වේදිත නිරෝධී නිවන කියලා. මේක මේ අනිත් පැත්තට ගියාම මේ සංඥා වේදිත නිරෝධීන් අර අර සමතේන් වැඩිහැදී යම් කිසි සාර්ථකාලික සුවයක් තිබෙනවනම් ඒක උපරිම මට්ටම තමයි සංඥා වේදිත නිරෝධී. හත් දවසක් හරියට අර අයිස් එකකට දැම්මා වගේ එහෙම පිටින් extra විදිහට සමත සුවයක් ලබන්න පුළුවන්. නමුත් එතන නෙවෙයි නිවන. ඒකම නෙවෙයි නිවන. ඒකෙන් නැගිටට පස්සේ අනිමිත් අපණීත ශුන්්‍යත වශයෙන් දැකීමෙනු මේ සබ්බ සංඛාර සමතේ මෙන්න මේ කාරණේ සමහර විට අපාතරත් සොයිපුචිදී විවිධ මතභේද ඇති විවිධ කාරණයක් නමුත් මේ ප්‍රඥාවෙන් මේ නිමුක්තිය ලැබෙන්නේ මේ බුද්ධ ධර්මයට අනුව ඒක නිසා මේවා මේ සංස්කාරවල සංස්කාර ස්වභාවය නැති වෙන්නේ මේ සංස්කාරවලින් නිමිති ගැනීම සංස්කාරවල නිමිති ගැනීම ත්‍ප්පේ සිටින දිනා අමිතපත් වීම ඊළඟට මේ නිමිති නිසා මේ නිත්‍ය කියන්නේ නිත්‍ය නිමිත්ත නිත්‍ය හැටියට සැලකීම අර වෙස්වලාගත් කෙනෙකුගේ අඳුන් පළඳින වලට රැවටෙනවා වගේ එහෙම නැත්නම් අර පසුබිම් සරසිගේ ආදියට රැවටෙනවා වගේ ඊළඟට මේ නිත්‍ය නිමිත්ත නිසා තමයි ප්‍රණිති යමකට යොමු කිරීම ඒ කියන්නේ ආසාව ආසාවල් ප්‍රාර්ථනා ඇති වීම එතකොට නිමිත්ත නැති වෙනවන ප්‍රණිති නැති වෙනවා අපණිත නිමොක්ක ඊළඟට මේවා විස්තර හැටියට චුම්ම හැටියට වැටෙනවා ආසාවක් නැත්නම් ඒ ආසාව නිසාමයි මේ දෙයක් අපි කාර්යයක් ඇති කියලා කියන්නේ. හරි මේක මොකද්ද හරිය පරමාර්ථය කියලා අහන්නේ අපිට ඕන කමක් කියනකොට. එතකොට අන්නේ ඉන්නේ මේ අනිත් අපහණිත ශුන්්‍යත කියන. මෙන්න මේ උත්‍ෘෂ්ඨ දර්ශනයේ මේ බුදු පියාණන් වහන්සේ මේ සබ්බ සංඛාර සමස්තත්වයට කියන්නේ. අන්නේ එතකොට මේ සංස්කාර කියන වචනේ මේ අපි චිත්‍රපති පිළිබඳව මේ ඉස්මාවල් දැක්කේ මේ කාරණා චිකීතවාදිත ඒ හේව පිළිබඳව යම් කිසි නොතකීමකින් නොවේ අත්ත වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා මත්තක නිදම් වික්‍රේ අරියස්ස විනේ යදිනම් නැච්ඡන් කියලා මේ ආර්ය ව්‍යවහාරයට අනුව මේ නාට්‍ය කියලා කියන්නේ සුමුතු වීමක් මොකද උමුතු කාර්යය කරන්නේ දඟලනවා එකක් එතකොට මේ නාට්‍ය කියන එක ධර්මයට අනුව බලනකොට මේ සංස්කාර කියන පදයට මම කල්පනා කරලා බලනකොට මෙතන තියෙන extra විදිහට දඟලීම් සහ දඟලීම් සමූහයක් දැන් අර පෙරහුරුවක් දැන් මේ වෙන සංසාරයේ තිබෙන පුන්තරම් ගැටළු සත්‍ය මේ සංසාර ප්‍රශ්නේ විසඳන්න බැරි මක් නිසාද අපි කර්ම කරලා ඊළඟ විපාක විඳින අවස්ථාවේදී කල්පනා කරනවා ඒ විපාක විදිහේ කර්ම විපාකයේ දිහට සලකන්නේ නැහැ ඒත් මම විඳින්නේ කියලා. ඒකට මම කියලා හිතාගෙන කරනවා මම කියලා හිතාගෙන විඳිනවා. ඒ විඳීම නිසා එතන මමත්වයේ තියෙන නිසා තවත් එකතු වෙනවා. මේක මහා අර දඟලන ස්වභාවයක් මෙතන තියෙනවා. දැන් මේක නූල් බෝලයක් අර අවුල් වෙනා වගේ දැන් සමහර විට අවුල් වෙච්ච නූල් බෝලයක් සාමාන්‍ය නොදන්න කෙනෙක් ලියන්න ගියොත් මේක ඉස්සනක් ලියාගෙන යනකොට ඔන්න අනිත් කොන පැටලෙනවා. අන්න ඒ වගේ මේ සංසාර නූල් බෝලේ පිළිබඳව තියෙන්නේ අර කර්ම කරන අවස්ථාවේදී මම කියලා හිතාගෙන කරනවා ඒ විපාක විඳින අවස්ථාවේ මේ කර්මයේ විපාකය කියලා කල්පනා කරන්නේ ඒක විපාක කියලා ඊළඟ දෙයකදී නිසා ඇති වෙන නොයෙකුත් අලුම් ගැතුම් ආදී නිසා තමත් එක කියන කර්ම උන්නවිදී මෙතන පෙන්නේ අපට අර ඇත්ත වශයෙන් කියනවා නම් නාට්‍යයක පෙරහුරුවක් නාට්‍යයක අරැඳීමක් දිහා කෙනෙක් බලනවා නම් ඒක සාමාන්‍යයෙන් පසුබිමේ නර්මන්නන්ට බැරි විදිහටයි ඒ සැරදිලි ආදිය කරන්නේ දැන් කෙනෙකුට පොරෙන් හරි ගිහිල්ලා බලන්න පුළුවන් නම් නාට්‍ය ශාලාවක ඒ වේදිකාවට පිටිපස්සේ නඳු නිලියන් හැඩගැහෙන හැටි අර නොයෙකුත් වර්ණ වර්ග දමලා අර වීණුපි අය සුරූපී වෙන හැටි සාමාන්‍ය හිඟන්නන් වගේ අය රජවරුන් වෙන හැටි ඔය දකින්නවා නම් ඒකත් නාට්‍යයක් නේද කියලා කියන්නේ. මේක මහා නාට්‍යයක්. උන්වේ වගේ මේ ආශ්වාස ප්‍රශ්වාස විතර්ක විචාර සංඥා වේදනා ආදී මේ යටතත්ත්වයේ පවා එක්තරා තියෙන නාට්‍ය ස්වරූපයක්. කෙනෙක් මේක නුවණින් දකින්නවා නම් කලකිරෙනවා.
සමථයෙන් කරන්නේ මේව සාවකාලික සංසිඳවල එක්තරා විදියක ඒකත් අවශ්‍යයි සමාධිය වශයෙන් අර උද්ධච්ච ආදී නැති වීම සඳහා එක්තරා සුවයක් ලබා ගන්නවා. නමුත් අවිද්‍යාව නැති වෙන. ඒක නිසා තමයි විදර්ශනාවේදී අර සංස්කාර සංස්කාර හැටි තේරුම් ගන්න බලනවා අවිද්‍යාව තුරන් කරන්න. සංස්කාර හැටි වැටෙන්නේ වැටෙන්නේ අවිද්‍යාව තුරන් කරන්න. අවිද්‍යාව කියන්නේ ඉස්සෙල් මේ සංස්කාර ස්වභාවය නැති වෙනවා. එතකොට අන්නේ සංස්කාර ස්වභාවය අර ප්‍රඥාවෙන් අර අනිත්‍ය අපන්නිත ශූන්‍යත වශයෙන් දැකලා මේවත් ඇත්ත වශයෙන් සංස්කාර සංස්කාර නොවන සත්‍යයකට එනවා. මෙතන මහ පුදුම වැඩක් සිද්ධ වෙන්නේ. අර දඹලීන් දඹලීන් කියන වචන දෙකේ සවුදුරට කල්පනා කරනවා නම් මුළු ලෝකෙම තියෙන සංසාරෙම තියෙන දඟලන දඟලන ස්වභාවය. මේක මේ දඟලීන් පොතින් කෙලවර වෙලා දඟලීන් පොතින් පටන් ගෙනවා කිව් කියන්න බැරි තරම් සත්‍යයක් තියෙනවා. නමුත් මේ හැම එකක්ම නැති වෙන්නේ අර මේක පිළිබඳව තියෙන සංහාව උපාදානී අතහැරිය අවස්ථාවක. අන්නේ මේ විදිහේ තමයි මෙතන මේ සංස්කාර වලින් අපේ හිත යොමු කරන්නේ. මේ සංස්කාර පිළිබඳ ගැඹුරු විග්‍රහයක් කෙනෙක් කළ මෙන්න මේ සංස්කාර වල තිබෙන මේ අවිද්‍යාවට ඇති සම්බන්ධතාවය හරියට අර චිත්‍රපටියක නාට්‍යයක ඒ පසුබිම්හි කරන අරහඳින් රාශිය වගේ. එතකොට මේ විදිහට අපි කල්පනා කරලා බලුවොත් ඊළඟට මෙන්න මේ සංස්කාරයන්ගේම සකස් වීම වලින් මේ නාට්‍යයක් හැදෙන්න වගේ මේ මුළු මහත් සංසාරයම එක්තරා විදිහක අභිසංකත චේතනාවලින් නිපදින නැත්නම් ගොඩනගන ලද්දයක් බවයි මේ ධර්මානුකූලව පෙන්වන්න කරන්න පුළුවන් වන්නේ. මෙන්න මේ සංස්කාරයන් නිසාම අර උදාහරණ අපි සිහි මහ උපමාවට ආයිස්ලං කරනොත් අපිට හිතා ගන්න පුළුවනි සාමාන්‍ය ලෝකයා චිත්‍රපටියක් දැක්කයි කියලා කිව්වට මොකද ඇත්ත වශයෙන් පෙනෙන්නේ අර සිනමා තිරයේ ඒ බලන අවස්ථාවේ එක්තරා දර්ශනයක් පමණයි. නමුත් ඒ තැනට අපි කලින් දේශනාවේදී කිව්වා අපි චිත්‍රපටි බලන්න යනවා කියලා නාට්‍ය බලන්න යනවා කියලා යනවා අපි බැලුවා කියලා එනවා. නමුත් ඇත්ත වශයෙන්ම ඔවුන් චිත්‍රපටියක් දුක්වේ නැහැ සම්පූර්ණ නාට්‍යයක් දුක්වේ නැහැ. මොකද්ද සිද්ධ වෙන්නේ? උන්මද ඒක මේ චිත්‍රපටියක් දකින්න ලැබුණේ අර සංස්කාර සම්පතියෙන් අර විඥාන තිරේ නාම රූපයක් මවා ගන්නවා වගේ අර සිනමා තිරේ වැටෙන ඒ ජවනිකා සමූහය මේක එකතු කර ගන්නවා. මේකෙන් කතාන්තරයක් හදා ගන්නවා, ගොඩනගා ගන්නවා අර නරඹන්න. මේ කියන්නේ දැන් සමහර විට චිත්‍රපට ශාලාවක ඒ කවුරුත් නරඹන්නේ නැති අවස්ථාවක චිත්‍රපට සේවා රූපතක් සේවාපතක් ඒ විදිහට තිරේ වැටෙන සැලැස්සියෝ මේක චිත්‍රපටියක් වෙනවද? ඒ කියන්නේ ඒ චිත්‍රපටිය ඒ විදිහට පෙන්වන්න පටන්ගෙන ඒක මැද හරියදී කෙනෙක් ආවොත් ඒ ශාලාවට අර චිත්‍රපටියේ Tamanta දකින්න නැලබුණු හරිය කෙසේවත් සලකා ගන්නට ඒක ගියා ගියාමත් ඒ සංස්කාර ගියා ගියාමත් නමුත් මේක හරියට චිත්‍රපටියක් වෙන්නේ එතකොට මේකට අර නරඹන්නන් විසින් පාවිච්චි කරනවා මේකට එක්තරා ලාතුවක් සංහාවක්. මේ සංහාව පිළිබඳව බුදු කියනන් වහන්සේ දේශනා කළා කියනවා ලක්ෂණ තුනක්. සෝනෝ භාවිකා නන්දිරාගසගතා తත්‍ර తත්‍ර අභිනන්දිනී කියලා. එතකොට සංහාවේ තිබෙන එක ලක්ෂණයක් සෝනෝ භාවිකා. සෝනෝ භාවිකා කියන්නේ ඒක අර පුනුල් අර්ථයෙන් ගත්තොත් පුනර්භවයක් ඇති කරන. මේ පුනර්භවයක් ඇති කරනවා කියලා කියනකොට කෙනෙක් කල්පනා කරනවා මේ සංසාරයේ එක භවයක් තව භවයක් හා ගැළපීම පමණයි කියලා මෙතන කියන්නේ. නෑ මේ හැම මොහොතක් පාසාම මේ සංස්කාර මේ එකකට එකක් ගලපන. දැන් අර චිත්තපටියක් බලන කෙනෙක් පරමුද්ධානිකාව අනිත්‍යානිකාවත් එක්ක සම්බන්ධ කරලයි දෙවෙනි එක තේරුම් ගන්න. අන්න ඒ විදිහට තමයි අර චිත්‍රපටිය බලලා ඇවිල්ලා කියන්නේ අපි චිත්‍රපටියක් දැකියා කියලා. ඇත්ත වශයෙන්ම ඒ සමූහයම එකපාරටම අර තිරේ වටෙනව නෙවෙයි. නමුත් අර එකකට එකක් ගලප ගන්නවා. අන්න පොනෝ භාවිකා. අර කලින් ගවනිකාව මේ ඊළඟ ගවනිකාවට සම්බන්ධ කරනවා පුනර්භව වශයෙන්. නැවත හට ගන්නවන කියන අදහස තිබෙනවා. නැවත හට ගන්නවන පුනර්භව. පුනෝ භාවිකා. නන්දිරාග සහගතා. ඊළඟට තිබෙනවා මේ චිත්‍රපටිය රස විඳින්න ඕන කරන අනිත් දෙයත් නන්දිරාග සහගතා. මේක පිළිබඳ සතුටු වන ස්වභාවයක් සහ ඇලෙන බව නන්දිරාග සහගතා. මේ සංහාවේ තිබෙනවා විශේෂයෙන්ම මේ ලාතුවක් වගේ ලාතුවක් කියන වචනයක් උදලා තියෙනවා ලෝක සංහාවට යොදන උත් වචනයක් තමයි පරිලාපදයක් ලෝක. විසත්තිකා කියලා කියදෙනවා යමක් අලවන කියන අර්ථය. ඇලෙන අලවන සුළු බව. මේ රාග කියලා කියන්නේ රංජන මේක කියනවා අර අලවන අර්ථය. එතකොට අර සංහාවලි සංහාවෙන් ආශාවෙන් ආශාව මගින් මේ ජවනිකා සමූහය අලවනවා.
ඊළඟට සතර සතර අභිනන්දී විශේෂයෙන් සතුටි වෙනවා ඒතන සතුටි වෙනවා අර එක්ක ගමන් කාවල් වල එකට එකක් සම්බන්ධ කරනවා මේ තමයි කථාන්තරය ගොඩනගා ගන්න මෙන්න මේ නිසා තමයි අපි කියන්නේ එකම සිනමාශාලාවකවත් මේක චිත්‍රපටියක් වෙන්නේ නැත් එකම නාට්‍ය ශාලාවකවත් නාට්‍යයක් වෙන්නේ නැත් නමුත් මේ ජීවිතය දුටුව එක්තරා ආකාරයකින් දුකේ කොහොමද මෙන්න තම තමන් ගියන මේ කෙලස් ලාටි වලින් මේව අලවාගෙන විතදවා ගත්තා සංස්කරණය කළගත්තා එතකොට මෙන්න මේ විදිහටම ලෝකයේ ලෝක සත්‍යය විඥාන පිරේ සංස්කාර සංතතියෙන් නාම රූප චිත්‍රපටියක් මවාගන්නවා නාම රූපයක් මවාගන්නවා මේ නිසා තමයි දැන් නාම රූප සංස්කාරයන් සම්මර්ෂණය කිරීම ආදී වශයෙන් විදර්ශන ආයෝජන විතර පාවිච්චි කරන වචන ඔය විදිහට තේරුම් ගන්න. මේ නාම රූපය කියන එක මේක සැබෑදියක්ද? මේක ගැන අපි කලිනුත් පළමුවෙනි දේශනාවේදීත් යම් කිසි දෙයක් ප්‍රකාශ කළා. බුදු පියාණන් වහන්සේ එක්තරා ධාතාවක් ප්‍රකාශ කරනවා දේතානුපස්සන සූත්‍රයේ සුත්තනිපාතේ දේතානුපස්සන සූත්‍රයේ අනත්තනි අත්තමානි සත්ත ලෝකං සදේවකං නිමිත්තං නාම රූපස්මි ඉදං සත්‍යන්ති මඤ්ඤති අනත්තනි අත්තමානි සත්ත ලෝකං සදේවකං අනාත්ම වූ දේහි ආත්මයක් දකින දෙවියන් සහිත ලෝකයාජක බලව නිමිත්තං නාම රූපස්මි නාම රූපේහි වැදගෙන නාම රූපය තුළ රිංගාගෙන නිත්‍යං නාම රූපස් ඉදං සත්‍යන්ති මඤ්ඤති මේක ඇත්තයි මේක සත්‍යයයි හඟි නුගය ගාථාව අදාන් බුදු කියනවා නැහැ මේක ඇඟිලි දික් කරලා කියනවා වගේ දෙයක් මේ පෙරේකට නාම රූපයේ ව්‍යාජ ස්වરૂපය මේ නාම රූපය අර අපි කියුවා දැන් කලින් අර සිනමා තිරේ ඇත්ත වශයෙන්ම ඒක දර්ශනයක් ලොටින්නේ ඒක අවස්ථාවක ඊට වඩා හොඳින් සිනමා තිරවල ඉතාම ශීඝ්‍රයෙන් එක කෙරෙන නිසා කෙනෙකුට හිතා ගන්න අමාරු මේකේ දර්ශනයක් කියලා. අපි හිතමු දැන් නාට්‍යයක නම් ඒක දවස්නිකාවක් ඉවරුණාට පස්සේ අනිජානිකාවේ නැත්නම් අර පිරිය පහසට යනවා ආයි ඉස්සනකම් බලාගෙන ඉන්නවා මේ නරඹන්න. නමුත් බලාගෙන ඉන්නේ අර ලාදු ටික ලෑස්ති කරගෙන. ඒ දවනිකාව අරිජානිකාවත් එක්ක යොදවල මේ නාට්‍ය හදානවා. අන්න එතකොට ඒ විදිහට මේ තනියෙකට අර නාම රූපය අර සිනමා තිරේ මේකේ දැන් සිනමා තිරේ කිසියක් අන්තිමට ඉතුරු වෙන්නේ නැහැ. යම් කිසි ජවනිකාව ඒ සිනමා තිරේ වැටුණා නම් කලින් වැටුණු ජවනිකාලා ඒවා ගියාමයි. ඊළඟ එන්න තියෙන ඒවා තාම ආවෙත් නැහැ. ඒ වැටෙනදී ඔක්කොම නැදෙන්නේ නැහැ. ඉතින් මෙතන ආජ ස්වරූපයක් ඉම්පිටිම රැවටිලි ස්වරූපයක් මෙතන තියෙනවා. දැන් අපි කල්පනා කරලා බලමු දැන් සමහර වෙලාවට අපිට දකින්න ලැබෙනවා ඒ දණ්ඩක් කුඩින් යන බල්ලෙක් සමහර වෙලෙ හිටි ගමන් මැදදී නැවතිලා වතුරට එදිලා බලලා සමහර විට වල් දේවානනවා ගොරවනවා එහෙම නැත්නම් ශරීර ශරීරය ආයිස්තර වතුර දිහා බලනවා මොකද්ද මේ කරන්නේ කියලා බලුවාම අර වතුර පෙන්න ඡායාව දැකලා බල්ලා හිතනවා මේ වෙන බල්ලෙක් කියලා. ඉතින් සමහර වෙලාවට මිත්‍ර ලීලාවකින් වල් දේවානන්නේ එයාට ගොරවනවා සමහර විට පහයි එහෙම නැත්නම් එදිලා බලනවා අර කුතුහලය නිසා. අලින් ගැටීම් මොහ. එතකොට බල්ලා කල්පනා කරන්නේ මේ දෙනින නිසා බල්ලෙක් පෙනෙන නිසා බලනවායි කිය. නමුත් ඇත්තටම සිතුවෙන්නේ මොකක්ද? බලන නිසායි පෙනෙන්නේ. බල්ලා බලන නිසායි පෙනෙන්නේ. නොබලයි කියනම් පෙනෙන්නේ නැහැ. නමුත් බල්ලා කල්පනා කරන්නේ පෙනෙන නිසා බලනවා. මෙන්න මේ විදිහට මේ නාම රූපයේ පිළිබඳව, මේ සංස්කාරයන් පිළිබඳව, මේ ලෝකයේ මේ අපේ ඉන්ද්‍රිය විඥානය පිළිබඳව සිත වෙනවාද? පටිච්ච සමුප්පාදයේ රහස මෙතනයි තියෙන්නේ. ඒ කියන්නේ අද චිත්‍රපටයේ ගැන අපි කතා කිව්වොත් නරමන්නේ නැති අවස්ථාවක අර ඡේ ආරූපට යවුවා නම් ඉතින් චිත්‍රපටියක් කොතනකවත් සටහන් වෙන්නේ නැහැ. හිතක් නැහැ නේ මෙතන. ඒක නිකන් වටන විතරයි. නමුත් අර කවුරුත් හිතියනම් මේක ස්පර්ශ කළා නම් ස්පර්ශ ආයතන වලින් ස්පර්ශ කළා නම් එහෙන් දැකලා අනින් අහලා හිතෙන් මේවා ස්පර්ශ කළා නම් චිත්‍රපටිය ආතාවෙන් මිස්සව අන්න චිත්‍රපටියක් එතන ඇති වුණා නාට්‍යයක් ඇති වුණා නිෂ්පාදකින් හිතන ඔවුන්ය කියලා මේවා ඇති කියලා අවසාන වශයෙන් බලනකොට අර නරඹන්නන් විසින් තමයි නාට්‍යයක් චිත්‍රපටයක් නිකදවන්නේ ඒ වගේම මේ ලෝකයේ ඇති දේවලු මේ හැම එකක්ම අපි හිතනවා සත්කාය දෘෂ්ටි කියලා කියන්නේ ඕකයි අර බල්ලාගේ තියෙන සත්කාය දෘෂ්ටි නිසා තමයි කල්පනා කරේ අර වතුරේ බල්ලෙක් ඉන්නවා මම නොබැලුවත් බැලුවත් බල්ලෙක් ඉන්නවා ඒ බල්ලා පෙනෙන නිසායි මම බලන්නේ කියලා නමුත් ඇත්තටම බල්ලා එදිලා බලන නිසායි පෙනෙන්නේ එතකොට ඔන්න ඔතන තියෙන පටිච්චසමුප්පාය කියන වචනේ ඒක පටිච්ච කියන වචනේ සාමත්‍ය ගැඹුරු අර්ථයක්. සම්බුද්ධ ගතිගුණෝ ඒ දාර්ශනික පරම්පරාවේ නිකුත් වචන බුදු පියාණන් වහන්සේ
තමන්ගේ ධර්මයට ඇඳාගත්ත ලං කරගත්ත සමහර විට අර්ථ වෙනස් කරගෙන ඒවා පාවිච්චි කළා. නමුත් පටිච්ච සමුප්පාද කියන වචනය වෙන කිසිම දර්ශනයකට. ඒක විශේෂත්වය තියෙන්නේ මේ පටිච්ච මෙන්න මේ පටිච්ච කියන වචනයයි. පටිච්ච සමුප්පාද කියන වචනේම අර්ථය බුදු පියාණන් වහන්සේ මෙතර අවස්ථාවකදී විග්‍රහ කරනවා. දැන් කවුරුත් දන්න කාරණය තමයි මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ දුක මේ සියලුම දුක පටිච්ච සමුප්පාදයේ කියලා. ඉතින් දුක කියලා කියන්නේ මොකද්ද? ඒක විග්‍රහ කරනවා. සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛ. සැකෙමින් සැලකුවා පංච උපාදානස්කන්ධේම දුක. එතකොට දුක ධවත් මේ පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පන්නයි. බුදු පියාණන් වහන්සේ සෝවාන කියන භික්ෂුන් වහන්සේට සංයුත් සංගයේ විලාං සංයුත්තේ සඳහන් සූත්‍රයක ප්‍රකාශ කරනවා. පටිච්චසමුප්පන්නං කෝ උපමාන දුක්ඛං දුක්ඛං මන කිං පටිච්ච පස් සංපටිච්ච. සෝවාන මා විසින් මේ දුක දුක පටිච්ච සමුප්පන්නයයි දේශනා කරනදී කුමක් පත්‍ය කරගෙනද? කිං පටිච්ච පස් සංපටිච්ච පරිච්ඡේ පත්‍ය කරගෙන. එතකොට මේක වෙන්නේ අර ස්පර්ශය නිසා තමයි, ස්පර්ශ කිරීම නිසා තමයි, කලආයතනයන්ගෙන් ස්පර්ශ කිරීම නිසා තමයි මේ පංච උපාදානස්කන්ධය ඇති වෙන්නේ. මෙන්න මේ විදිහට අපි කල්පනා කරලා බලුවාම මේ සමක් පටිච්ච සමුප්පන්න කියලා කියන්නේ මෙන්න මේ විදිහට කලආයතනයන්ගෙන් ස්පර්ශ කිරීම නිසා. අනිත්‍ය කියලා කියන්නේ ඒකයි. දැන් අර චිත්තපදයක් අන්න තිබුණා නෝවේ. මේ එක එකක් මේ ස්පර්ශ කිරීම නිසා මේක ඇති වුණා මේ විදිහට. ඒ වගේම සංකතම් පටිච්ච සම්පන්න මේක සංකත ස්වභාවය සකස් කරන ස්වභාවයෙන් නිස්සමයේ ස්පර්ශය නිසා මේ විදිහට බලනකොට දැන් විඥානයේ අභිසංකතය කියලා කියන්නේ අභිසංකත විඥානය කියලා කියන්නේ අන්න අර නාම රූපයේ බැඳෙන විඥානය අර දැන් චිත්තපටියක් නරමන අවස්ථාවේ සිරේ වැටෙන ඒ ජවනිකාවත් එක්ක ඒ බලන පුද්ගලයා ඒ හඳුන ගන්නවා සමාගේ රුචි අරුත් සම්බන්ධය ඒවා වින්දනය කරනවා ඒ වගේ අර නාම රූපය ආත්මත්වයෙන් ගැනීම නිසා නාම රූපේ විඥානය බැඳෙනවා. උබඳු මේ විඥානය තමයි නාම රූපේ සිහිත විඥානය තමයි අභිසංකත විඥානය කියන්නේ. එතකොට නාම රූපයක් නැති නාම රූපයක් පිළිබඳව නොවන විඥානයකුත් තියෙන්න පුළුවන්. පුළුවන්. අන්න ඒක තමයි අනිදස්සන විඥානය කියන්නේ. මොන දැන් ඊළඟට අපි එන්නේ අර සාමත්ම ගැඹුරු ධර්ම කොටසකට. ඒ කියන්නේ පෙර අපර දෙවිදම පඬිවරු නොතුත් විදිහට විග්‍රහ කරන්න උත්සාහ කරන ඉතාමත්ම ගැඹුරු ගාථා ධර්මයක් සඳහන් වෙනවා දීඝනිකායේ කේවඩ්ඩ සූත්‍රයේ අගට සඳහන් වෙනවා විඥාන අනිදස්සන අනන්තං සබ්බතෝ පබං උච්ච ආපෝච පතිනී තේජෝ වායෝන ගාධති උච්ච දීඝං ච රස්සං ච අනුචූලං සුභාසුභං උච්ච නාමං ච රූපං ච අතේතං උපරුද්ධති විඥානස නිරෝධේන උච්චේතං උපරුද්ධති කියලා මේ ගාථාවට නියුතුචිදී අර්ථ අටුවාවක් දීලා තිනවා. ඒක අර්ථයක් නෙවෙයි, නිශ්චිත අර්ථයක් නැතිව අර්ථ රාශියක් දීලා තිනවා. කෙසේ වෙතත් අපි මෙතෙක් කරගෙන ආපු මේ කතා මාර්ගයට මුල්තැන දීන් වශයෙන් අපි බලමු මේ අටුවාවේ විවරණයට කලින් මේ විවරණ මාර්ගයෙන් මේ ගාථාවට අර්ථයක් හොයාගන්න පුළුවන්ද කියලා. ඊට කලින් මේ අනිදසන විඥානයේ පිළිබඳ ගාථාවට පසුබිම වන කාරණා ඒ සූත්‍රයෙන්ම මතු කරලා ගන්න ඕන. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා කේවඩ්ඩ නමැති ගෘහපති පුත්‍රයාට මේ විඥාන අනිදස්සන ආදී ගාථාව ප්‍රකාශ කරන්ට උදින් අවස්ථාව. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ භික්ෂු සංඝයා අතර මේ මීට කලින් අවස්ථාවක භික්ෂුවකට ඇති වුණු යම් කිසි ප්‍රශ්නයක්. මොකක්ද? සත්ථ ඉමේ සත්තාරෝ මහා භූත අපරිශේෂා නිරුද්ධං සයති ඉදං පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියන මේ සතර මහා භූතයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයෙන් කොතනකනම් නිරුද්ධ වෙද්ද කියලා මේ ප්‍රශ්නයක් මේ භික්ෂුවට ඇසියලා බුදු පියාණන් වහන්සේ ළඟට නෙවෙයි ගියේ. ඒ භික්ෂුව කල්පනා කරන්නේ නැති මේ කොතනක හරි වෙනම තැනක මේ සක්වලේ ඒක නැති වෙනවා කියලා හිතාගෙන මේ ඉස්සරේ මොකද්ද ඒ භික්ෂුවට අභිඥා තිබුණ නිසා ඉර්ධිබල උපදවාගෙන දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝකෙන් බ්‍රහ්ම ලෝකෙට ගිහිලා දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් ඇසුවා කොතනද මෙන්න මේ මහා භූත ධර්ම නිරුද්ධ වෙන්නේ කියලා. ඒ දෙවියන්ටවත් බ්‍රහ්මයන්ටවත් කාටවත් තියාගන්න බැරි වුණා. අන්තිමේදී මහා ප්‍රඥාම කිව්වා ඇයි බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ නැතුව මා ළඟට ආවේ කියලා. එහෙම කිව්ව නිසා අන්තිමට ඒ භික්ෂුව බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ ප්‍රශ්නේ විමසුවා. එතකොට බුදු පියාණන් වහන්සේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට කලින් එක්තරා විශේෂ සකස් කිරීමක් කළා ඒ ප්‍රශ්නේ. මහන ඔය විදිහට නෙවෙයි ඔය ප්‍රශ්නේ ඇති යුත්තේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ඔය ප්‍රශ්නේම වැරදි.
කොතනක මේ සතර මහා භූතයන් නිරුද්ධ වෙනවද කියන අහන ප්‍රශ්නෙම වැරදි. ඒක නැගී සිටි උත්තර ආකාරයක් තිබෙනවා. මෙන්න ඒක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ විදිහටයි. සත්තාපෝතපත්‍රී තේජෝ වායෝන ගාතති. සත්ත දීඝං චරසං ජාමි ශූලං සුභාසුක. සත්ත නාමං රූපං ච අතේ සංපරුජ්ජති. කොතනක නම් සත්තාපෝතපත්‍රී තේජෝ වායෝන ගාතති. අතලී ආපෝ තේජෝ වායෝ නගාධති. එතන විශේෂ වචනයක් සඳහන් වෙනවා. නගාධති කියන්නේ මේ සතර මහා භූතෙන් පීඨන්නේ නැත්තේ කොතනද? නිරුද්ධ වීමක් ගැන නෙවෙයි එතන බුදු කියන මහත් ප්‍රකාශ කරන්නේ. ලෝකේ යම් කිසි තැනක සත්වල යම් කිසි තැනක සතර මහා භූතීන් නිරුද්ධ වෙනවා කියන එකක් නෙවෙයි. කොතනක නම් මේ සතර මහා භූතීන් ප්‍රතිෂ්ඨාවක් නිරද්ද මේ විදිහට අහන්න ඕනේ. ඊළඟට හත්ථ දීගං කරාසං ඒකමනක් නෙවෙයි. දීගං රසං කියන්නේ දිග කොට. අත්ථ දීගං කරාසං කිය අනු සූලං කියන්නේ කුඩා මහත් අනු සූල කියන එක. සුභාසුභ සුභාසුභ මේ දිග කොට කුඩා මහත් සුභාසුභාදී දේවල් මේවා කොතනද තියෙන්නේ. ඊළඟට කත්ථ නාමං රූපං චාතේ සංකෘච්ඡති. ඒ වගේම නාමයක් රූපයක් කොතනක උපරෝධණය වේද? උපරෝධණය වෙන කියලා කියන්නේ බලක් තමයි ලැබෙන්නේ. බලක් පාලනු ලැබෙන්නේ. කියලා බුදු පියාණන් වහන්සේ මේ ප්‍රශ්නේ නැගී උතු ආකාරයෙන් පින්නලා ඊළඟට තමයි අර අලින් ප්‍රකාශ කළ ගාථාවෙන් බුදු පියාණන් වහන්සේ පිළිතුරු දුන්නේ විඤ්ඤාණං අනිදස්සනං. අර කියාපු සත්‍යය ඇති වෙන්නේ මෙන්න මේ විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පතං. ඒ ගාථාවේ අර්ථය අපි ඊළඟට බලමු. ඒ නිල්පදි අර්ථය අපි එකපාරටම කියන්නේ නැහැ. එතකොට ඒ එක එක පදයකම තියෙන මහා ගැඹුරු අර්ථ රාශියක්. ඒක නිසා ඒ පදෙ එහිම අරගෙන අනිදස්සන වූ අනන්ත වූ සබ්බතෝ පද වූ විඥානයෙහි විඥාන අනිදස්සන අනන්තං සබ්බතෝ පදං උත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ. මෙන්න මෙතනයි ආපෝ පඨවි තේජෝ වායෝ කියන එක ප්‍රතිස්ථාවක් ලබන්නේ. උත්තදීජං චරසං ජානු සූලං සුභාසුභ. ඒ වගේම මෙන්න මෙතන දිග කොට කුඩා මහ සුභාසුභ ඒ වගේ නාමයක් රූපයක් මෙතන ඉස්සරෝධනය වෙන්නේ බලක් වන් ලැබෙන්නේ. විඥානස්සනියෝදීන එච්චේසං උපරිද්ධිති. විඥානය ආගේ නිරෝධයෙන් මෙය බලක් වන් ලැබෙනවා. එතකොට දැන් කාලය අවසාන වෙන්න නම් නිසා ගාථා ධර්මයේ ඊළඟට තිබෙන අර්ථ විවරණ අපට පසුයි කියන්න සිද්ධ වෙන්නේ. අද ඒක නිසා මේ දේශනය අතුර කරනවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට